සමහර චිත්‍රපටි හදන්න යන්නේ ලොකු බලාපොරොත්තු තියාගෙන. සමහර ශිල්පීන් එකතු වෙන්නේ එහෙම. හැබැයි චිත්‍රපටි හදනකොට නොයේ බලාපොරොත්තු වලට අමතරව මහා දුෂ්කරතාවයකට මුහුණ පාන්න සිද්ධ වෙනවා. විශේෂයෙන් මුදල් සම්බන්ධයෙන් චිත්‍රපටයට අවශ්‍ය තරම් ආයෝජන හම්බ වෙන්නේ නැහැ. කොයි හැටි වෙතත් ඒ චිත්‍රපටය හරහා සමහර විට අපූර්ව සිනමාකරුවන් බිහි වෙනවා. ආනන්ද වික්‍රමසිංහ එහෙම එක්කෙනෙක්. ආනන්ද වික්‍රමසිංහ 90 දශකයේදී බොහොම ජනප්‍රිය අධ්‍යක්ෂකවරයෙක් බවට පත් වෙනවා. හැබැයි ඔහු හදපු මුල්ම චිත්‍රපටය වසන්ති චිත්‍රපටය එකතු වෙන්නේ ඉතිහාසයට අතිසාර්ථක චිත්‍රපටයක් හැටියට නෙවෙයි. දැන් මේ වසන්ති කතාවට පාදකනේ අපූර්ව කතාන්තරයක්. සරත් කියන්නේ ලස්සන තරුණේ. එයාගේ මාමා ඩග්ලස් මාමට විශාල වතු බූදලයක් තියෙනවා. ඉතින් මාමා කැමති තමන්ගේ දුව මේ ඉලන්දාරයට බඳලා දෙන්න. අනෝ මම. හැබැයි දවසක් සරත් යනවා මේ වතු යාය පාලනය අරගෙන ඒ පැත්තට. යනකොට එයාට ඇහෙනවා ලස්සන කටහඬ. මේ කටහඬ පස්සේ යනකොට ඔර ලස්සන යුවතියකුත් හම්බ වෙනවා. මේ දෙන්න අතර ආදර සම්බන්ධතාවයක් ඇති වෙනවා. හැබැයි මේ ගමේ ඉන්න වසන්ති කියන යුවතියවට ට්‍රයි කරනවා ඒ ගමේම ඉන්න තව එක්කෙනෙක් පුංචප්පු කියලා. කොයි හැටි වෙතත් ලස්සනම කතන්දරේ වෙන්නේ ගමේ ඉන්න ලොකු දාමරිකෙක් මුදලාලි මේ වතු හිමියත් එක්ක තරහයි. මේ නිසා වතු හිමියාගේ දියණියව පැහැරගෙන යනවා. හැබැයි වතු හිමියාගේ දුව පැහැරගත්තට පස්සේ නැත්නම් අනෝමව පැහැරගත්තට පස්සේ තමයි වතු හිමියා දැනගන්නේ අනෝමත් එක්ක නෙමෙයි මේ වසන්ති කියන තරුණියත් එක්ක තමන් මේ සරත්ගේ ප්‍රේම සම්බන්ධතාවයක් තියෙන කියලා. මේකට කේන්ති ගිහිල්ලා සරත්ව දොට්ට දානවා. ඒ එනකොට වසන්තිවත් ගමේ හිටපු මැරේ පැහැරගෙන ගිහිල්ලා සරත් ගිහිල්ලා බේරගන්න යනවා වසන්තිව. හැබැයි ඔහුට බේරගන්න හම් වෙන්නේ මාමගේ දුව අනෝමව. මේ අනෝමව බේරගද්දි ගමේ හිටපු අර ඔහුට අර වසන්තිට ට්‍රයි කරපු පුද්ගලයා ගිහිල්ලා වසන්තිව බේරගන්නවා මැරවරයාගේ. දැන් මේගොල්ලන් එකතු වෙනවා. එකතු වෙලා සරත් අනෝමත් එක්ක ආපහු එද්දී ඔහුට ඇහෙනවා ආපහු අර ගීහඬ. ඒ නිසා සරත් ආපහු හැරෙනවා. දැන් මේ චිත්‍රපටය අපූර්ව අත්දැකීමක් කරන්නට ගිය චිත්‍රපටයක්. හැබැයි අර අධ්‍යක්ෂකවරයාම කියන හැටියට මුදල් ප්‍රශ්නයෙන් මේ චිත්‍රපටයට බලපෑවා. මේ චිත්රපටයේ තිරනාටකය රචනා කරන්නටත් චිත්‍රපටයේ ගී රචනා කරන්නටත් ඉදිරි එකතුනේ ඒ අවධියේදී අපේ ශ්‍රමාවට ආපු ඉතාම බල සම්පන්න ශ්‍රමා විචාරකයෙක්. පසු කාලිනව ලාංකික ශ්‍රමාවේ බිහි වූ විශිෂ්ට සිනමා විචාරකයෙක් වෙච්ච සිල් බි පෙරේරා තමයි මේ චිත්‍රපටයේ තිරනාටක රචකයා වුණෙත් ගීත රචකයා වුණෙත්. ඔහු ගී රචනා කරපු මුල්ම චිත්‍රපටය වූයේ මේ වසන්ති චිත්‍රපටය. චිත්‍රපටය නිෂ්පාදනය කළේ ඩග්ලස් වික්‍රමසිංහ එක්ක යසපාලිත නානායක. අපේ සිනමාවේ රසසාගර හැදු යසපාලිත සිනමාවට එක්වන්නේ වසන්ති චිත්‍රපටයේ සම නිෂ්පාදක හා මේ චිත්‍රපටයේ චරිතයක් නිරූපණය කරන ගම. අධ්‍යක්ෂණය කළේ ආනන්ද වික්‍රමසිංහ. මේ චිත්‍රපටය සංස්කරණය කළේ ටයිටස් තොරවත්ත. කැමරා අධ්‍යක්ෂණය කළේ ලියන් පෙරේරා. සංගීත අධ්‍යක්ෂණය කරේ ලයිනල් අල්ගම. වසන්ති චිත්‍රපටයට ගීත තුනක් ඇතුළත් වුණා. ජේ.ඒ. මිල්ටන් පෙරේරා ගායනා කළ යනවා යනවා ජීවන නෞකා අරමුණ කොහෙද සෙවන කොහෙද කියන ගීතය. මිල්ටන් පෙරේරා සහ ලතා වල්පොල ගායනා කළ පාවන රැල්ලේ කාලය මුළුල්ලේ කියන ගීතය. ඒ වගේම මාචාර්ය සුනිල් ආරත්නන් සිංහල චිත්‍රපට ගීතාවලිය 1967-71 ග්‍රන්ථයේදී මේ චිත්‍රපටයේ ගීත ගැන සඳහන් කරනවා. මේ චිත්‍රපටයේ තවත් ගීතයක් තිබුණා අය සුළඟට මුසුකල කියලා අමිතාබ් වැඩසිංහ ගායනා කරපු ගීතයක්. මේ ගීතය චිත්‍රපටයේ තිබුණු බව මාචාර්ය සුනිල් ආරත්න සිහිපත් කරනවා. කොහොම වුණත් එහෙම ගීතයක් සිංදු පොතකට හෝ ඇතුළත් වෙලා නැහැ. මොකද වසන්ති චිත්රපටයේ කිසිදු ගීතයක් හෝ චිත්‍රපටය හෝ අද ඉතුරුව නැහැ. සාය දක්ෂිණින් දායක වුණේ කුමාර පතිරණ සහ ප්‍රේමශ්‍රී බාලගේ. වේෂණ රූපණය කළේ ඩෙරෙක් ප්‍රනාන්දු. කලා දක්ෂණය කළේ ටී නාරායන්. ශබ්ද පරිපාලනය කළේ ක්‍රිෂ්ණා අයියර්. ගීත පටිගත කරෙත් ලියන් පෙරේරා විසින්මයි. මේ චිත්‍රපටය විජය ස්ටුඩියෝවත් ඒ වගේම තමයි වැඩ කටයුතු කරනු ලැබේ. මොකද මේ චිත්‍රපටයේ ප්‍රධාන නිෂ්පාදක වෙච්ච ඩග්ලස් වික්‍රමසිංහ ආනන්ද වික්‍රමසිංහ අපි අනන් ඔහු සිනමා කර්මාන්තයට දායක වුණ නිසා මේ පුත්‍රයාගේ සිනමා සාවට ඉඩ දුන්නා. දැන් චණ්ඩියගෙන් පස්සේ එක පාටම චිත්‍රපට අධ්‍යක්ෂණයට අත ගන්න හදනවානේ. චණ්ඩියගෙන් පස්සේ ඉතින් මම කල්පනා කරා චිත්‍රපටයක් දැන් මට කරන්න පුළුවන් කියලා. ඔව්. එතකොට වයස කීයද? එතකොට වයස කීයද? වසන්ති රිලීස් උනේ 68. ඔව් 68. ඔව්.
එතකොට මගේ වයස 22යි. ආ ආ ආ. එතකොට ලාබාලම අධ්‍යක්ෂකවරයා හැටියට වගේ තමයි එන්නේ. ඔව්. මේ එතකොට ඇත්තටම තරතයි පත්‍රෙත් විශාල සපෝට් එකක් දුන්නයි දවසේ. ඒතර හිටියේ මිස්ටර් කවුද මේ මේ? විමල සිල්පෙරේරා. ඔව්. විශාල ලාබාලම අධ්‍යක්ෂක කියලා විශාල සපෝට් එකක් දුන්නා. ෆුල් පේජ් ආටිකල් තරම ඔක්කොම දාලා සපෝට් එකක් දුන්නා. ඉතින් මේ චිත්‍රපටයට සම්බන්ධ වෙනවා බොහොම වැදගත්. ඒ කියන්නේ සිරිල් බී පෙරේරා. ඔව්. ඒකෙන් එතකොට ලයනල් අල්ගම එතකොට ටයිටස් තොටවත්ත මේ දැන් මේ එකතුව කොහොමද මේ හදාගත්තේ? නෑ යසපත් නානයක්කාර. ඔව්. එතකොට තිසහාමි කියන චිත්‍රපටියට සල්ලි වගේ දාලා තිබුණා. තිසහාමි කරන පාටක් නෑ. පස්සේ ස්ටුඩියෝ එකට ඇවිල්ලා විජය වේදයාත් එක්ක ස්ටුඩියෝ එකට ඇවිල්ලා මාත් එක්ක සෙට් වුණා. මාත් එක්ක සෙට් වෙලා මට මේ අපි මොන හරි කරමුද කියලා. මම දාදාක් තියෙනවා කියලා කිව්වා. ඒක ලොකු ගානක් ඒ කාලේ. ඔව් ඒ කාලේ ඉතින් ලක් 125,000 ෆිල්ම් එකක් කියලා ගන්නවා. වසන්ති වගේ චන්දියව එකක් බෑ. වසන්ති වගේ පොඩි ෆිල්ම් එකක් ඒකයි ඒකයි 25 විතර ඉවර කරගන්නවා. ඉතින් මේ පස්සේ මං කිය මගේ පුතෙත් සේවි පුතෙත් ඇති ගානක්. අපි මේ පටන් ගමු කියලා. වසන්ති චිත්‍රපටයේ රංගපාන්න ගත්ත නළුලියන් විශේෂයි. ඒ කාලේ හිටපු බොහොම ඉහළ පෙළේ නළුලියන් රසක්. ටෝනි රණසිංහ අනුලා කරනවා කියලා. මේ නළුවරණය ගැනත් අපි පොඩ්ඩක් කතා කරමු. මෙහෙමයි ටෝනි රණසිංහ මම අඳුරගත්තේ ගැටවරේ කාලේදී. මේ ඉතින් වාත්ති උඟ හිතවත් වුණා. හිතවත් වුණා මම කිව කවදා හරි මම හින්දි ෆිල්ම් ටයිප් ෆිල්ම් එකක් කරනවා නම් ඔයාව තමයි ගන්න කියලා. ඊට පස්සේ ඊළඟට බොහොම හිතවත්කමක් ඇති වුණා අරුණ කරුණාතිලකත් එක්කත් මේ චන්දියා. ඔව් චන්දියා කාලේ. ටෝනිගේ සමහර දේවල් කොහොමඩවත් වෙනස් කරන්න බැරි වුණා. ටෝනියර ඇවිදින ස්ටයිල් එක වෙනස් කරන්න බැරි වුණා. අරුණ කරුණාතිලට ඕන විදිහට ඕන විදිහට මේ මරංග පානවා. පොඩි පොඩ වෙනස් මේ ඊට පස්සේ ඉතින් ඔය ප්‍රශ්න තමයි ඇති උනේ. ඒකේදී ටයිම් හත්ත් එක්ක ආරවුල් එතුන්නේ නැද්ද උනේ? ටයිම් හත්ත් එක්ක රණ්ඩු සල්ලු එතුන්නේ නැද්ද? නෑ නෑ නෑ. එතකොට ඉතින් වීඩියෝ තමයි කරන්නේ. ඔව්. ඉතින් අර මම මේ යා කරේ ඉතින් හැමතිස්සෙම ඇක්ෂන් නේ. ඔව් ඔව්. දැන් මේක ලව් ස්ටෝරි කරන්නේ. ලව් ස්ටෝරි එක අරිටක අපි හිල ෂූට් කරේ මේ ෂූට් කරේ දෙනිය ඇයි. ආහ්. රයිට්. ඔව්. ඉතින් කියන අන්න මේ කන්දයි පප්පා පප්පයි ක්ලෝසප් එකයි. කන්දේ පප්පයි ක්ලෝසප් එකේ කන්ද පෙන්නවා. ක්ලෝසප් එකේ යන වරන්ති. පප්පගේ දැන් අපි තාත්තියක් කරන්නේ. කන්දේ පප්පයි ක්ලෝසප් එකේ පප්පයි ක්ලෝසප් එකයි. ටයිටස් සුජාතාගේ වයිෆ්ට කියලා තියෙනවා. ඔය වයිෆ් තමයි මට කිව්වේ මේ අපි අරු අරු ලස්සන ශස්ත්‍රයක් අරන් තියෙනවා කියලා. ආහ් රයිට්. ඔව්. රස්සක දැකලා. ඔව්. අපි මේක සම්පූර්ණ ෂූට් කරේ දෙනියයි ඒව ඇරෙන්න සම්පූර්ණ ෂූට් කරේ සර් ජෝන්ගේ කඩවල ස්ටේට් එක කඩවල ඉවත්තේ. ඔව්. අන්තිම සුජාතර කිව්වලු ඌ ලස්සන ෂොට්ස් ගත්තට සමහර ෂොට් එකට කැපෙන්නේ නැහැ කියලා. ඉතින් කොහොම හරි අප දෙන්න මමයි පාල්තයි කරගහලා ෆිල්ම් එක ඉවර කරා. ඔව්. ඉවර කරාට පස්සේ ඉවර කරේ අන්තිමට මේ අපිට සල්ලි නැති නිසා තිබුණ මැටීරියල් වලින් තමයි ඉවර කරේ. ආහ්. තිබුණ මැටීරියල් වලින් ඉවර කරාම අර කතන්දරේ පොඩ්ඩක් ඇදුණා. එහෙනම් මට ඇදුණා. හරියට කතන්දරේ කම්ප්ලීට් වුණේ නැහැ. ආහ්. ඒ නිසා තමයි ඒක සාර්ථකුනේ නැත්තේ. ආහ්. නැත්තම් විශාල බලවෘත්තක් වුණා. ඒක තව එකක් වුණා. අපි ට්‍රේල් රැක් හැදුවා. අපි අනුන කරන තිර දාලා ට්‍රේල් රැක් හැදුවා. මේ ඒ ට්‍රේලර් එක බලලා හුඟ දෙනෙක් හිතුවා මේ මදුමති කියලා. ආහ්. ඉතින් මදුමති නෝනහමත් ඒකත් විශාල ප්‍රශ්නයක් වුණා. ඔව්. මම මදුමති අයිඩියා එක ආවද? මදුමති අයිඩියා එක ගත්තේ ස්ටෝරි එක. නෑ මදුමති අයිඩියා එක ගත්තේ නෑ. ඔව්. අපි මේ ආජාරි පරදේශි ඒ සින්දුව. ආහ්. ඒ සින්දුවේ ස්ටයිල් එකට තමයි මේකේ මුලම සින්දුව මේ මොකද මේ ආවේ පාවේ අනන්ත කාලේ. ඔව් ඔව් ඒ සින්දුව ලයින් ලැබි. වසන්ත චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කළ ටෝනි රණසිංහ සරත් ලෙස, අනුලා කරුණාතිලක වසන්ත ලෙස, ඒ වගේම ප්‍රේමා ගණේගොඩ, ශාන්ති ලේකා, බී.එස්. පෙරේරා, ඩග්ලස් වික්‍රමසිංහ,
Kumari Kantha, Milton Pereira, Navanandana, Vijesingha, Elson, Divithuragama, Wagema, Michitrapatayen Haduna Haduna Naduwawune, Rasasagara Hadu, Yasapalitha Nanayakkara, E Wagema, Maha Sangeethaveediyaku, Lionel Algama, Me Chitrapataye, Charithayakut, Nirupanaya Kala, Gamee Merawarayage Charithaya. Koi Hetu Wethath, Wasanthi Chitrapataye, Ada Ape Sinemawe, Mataka Namayan, Pamanayi.